එකදු ඇලක් දොලක් වැවක් ජලාශය නැති කුම දිස්ත්‍රික්කයේ යාපනයේ දිස්ත්‍රික්කයේ මේ අයට එක වතුර බිඳුවක්වත් පානීය ජලය ලැබෙන්නේ නැහැ. සෙසු ලංකාවේ තියෙන ප්‍රදේශවල වගේ ලැබෙන්නේ භූගත ජලය ඒ අය තම තමන්ට හැකිය ආකාරයෙන් ලිං හාරගෙන ඒවා ගබඩා කරමින් කරන ක්‍රමය තමයි. සරලව කියනවා නම් කිරිනැති අම්මාගේ ලේ උරා බොනවා වගේ වැඩක් කියලා මම නම් හිතනවා. භූගත ජලය යනු භූමියක අවම වශයෙන් තැන්පත් වූ සංචිතයයි. එය ලවණ ආශ්‍රිත වූ වතුර ප්‍රමාණයයි. අපි උතුරු පළාතේ යෝජනා පහක් අපි දැන් එකඟ වී තිබෙනවා. ඒ යෝජනා පහ තුළින් අපට උතුරේ ජල ප්‍රශ්නය පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා.